LTTE යටතේ සිටින ප්‍රාණකරුවන් මුදා ගැනීමේ ක්‍රියාන්විතයේ නිරත යුධ හමුදාවේ 58 වන සේනාංකයේ සොල්දාදුවන් අද අලුයම වලේමඩම් LTTE ආරක්ෂක බැම්ම බිඳ හෙලමින් එහි සාමාන්‍ය ජනතාව මුදා ගැනීම ආරම්භ කළා. වලේමඩම් LTTE ආරක්ෂක වළල්ලේ සිටි LTTE සමාජිකාවන් 23 දෙනෙක් සිය ගිනි අවි බිම තබා මෙහිදී හමුදාවට බහර වුණා. එම LTTE සමාජිකාවන් සමග සිටි බලහත්කාරයෙන් LTTE රැගෙන ගිය තවත් පාසල් වයසේ ළමුන් 29 දෙනෙක්ද LTTE බංකරවල සිට හමුදාවට බහර වුණා. පිරිස් බල අර්බුදයකට මුහුණ දී සිටින LTTE බලහත්කාරයෙන් රැගෙන ගිය ළමුන්ද LTTE සමාජිකයන් සමග බංකරවල යුද කටයුතු සඳහා යොදා තිබෙනු මෙහිදී තහවුරු වුණා. බලහත්කාරයෙන් ඉතා මෑතක බඳවාගත් පිරිමු ළමුන්ගේ හිස මුඩු කොට තිබූ අතර ගැහණු ළමුන්ගේ කොණ්ඩය කොටට කපා තිබුණා. පැන ගිය විට නැවත අල්ලා ගැනීම පහසු වීමට LTTE මෙලෙස ක්‍රියා කර ඇති බව මේ පිරිස ප්‍රකාශ කළා. මෙම පිරිසෙන් බහුතරය පාසල් වියේ ළමුන්. වයස අවුරුදු 13ත් 17ත් අතර වයසේ ඔවුන් පසු වෙනවා. තමන් වැනි තවත් සිය ගණනක් ළමුන් LTTE මුල්ලිවයිකල් ප්‍රදේශයේ රඳවාගෙන සිටින බව මේ පිරිස ප්‍රකාශ කරනවා. ඔවුන්ද හමුදාව ආසන්න වන විට බහර වීමට කැමැත්තෙන් පසු වන බවයි මේ පිරිස ප්‍රකාශ කරන්නේ. LTTE නායකයන් මිය ගිහිල්ලා ඉන්නේ දෙතුන් දෙනයි. අපි වගේ බලෙන් ගත්ත අය තමයි ඉතුරු වෙලා ඉන්නේ. අපි මරණ බයට LTTE යටත් වෙලා වැඩ කළා. මෙහි සියලු දෙනා පවසන්නේ එවැනි එකම කරුණක්. තම දෙමෝපියන් සොයාදෙන ලෙස පාසල් වයසේ මෙම ළමුන් හමුදාවෙන් ඉල්ලා සිටිනවා. මෙම ළමුන් සමග වසර ගණනාවක් LTTE වැඩ කළ LTTE මැදපෙළ නායකයන් රසක්ද හමුදාවට බහර වුණා. රූපවාහිනියේ සමන් කුමාර රාම වික්‍රම වලේමඩම් සිට.